ආදරෙන් පිළිගන්නවා Home Television සිංහල YouTube channel එකට අදයි බලන්න හදන්නේ The Walking Dead Season 5 Episode 13. එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්නනවා Sasha එයාට දීලා තියෙන ගෙදර නිදාගෙන ඉන්නවා. හැබැයි එයාට මේ ගෙදර තියෙන පින්තූර ටික පේනවා ඒ ගෙදර කලින් හිටපු මිනිස්සුන්ගේ. එයා හැම පැත්තම බලනවා හැම පැත්තෙම රාමු කරපු පින්තූරයක් එල්ලලා තියෙනවා. කොහොමරි මේක මෙයාට වදයක් එයා නැගිටලා වාඩි වෙනවා. ඊට පස්සේ Sasha කරන්නේ උදේම ඇවිල්ලා අර ඒගොල්ලන්ගේ ආයුධ තියෙන තැනින් එයාගේ ගන් එක චෙක් අවුට් කරගෙන එයා එළියට යනවා. ඊට පස්සේ එයා කරන්නේ ටිකක් එළිය දුරකට ගිහිල්ලා එයා අර ගෙදර තිබුණ ෆොටෝස් ටික අරන් ඇවිල්ලා ඒ ටික උඩකින් තියලා එයා ටාගට් ප්‍රැක්ටිස් කරනවා. එයා ඒවට වෙඩි තියනවා. මේලා කොහොමරි Sasha හැසිරෙන විදිහෙන් අපිට පේරෙන්නේ එයා නිකන් zombieලා නැතුව පාළුවෙන් ඉඳලා වගේ. එයා ටිකක් කලබලෙන් වටපිට බලබල මේ පින්තූර වලට වෙඩි තියනවා. ඒ වගේම එයාට වටපිටෙන් සද්ද ඇහෙනවා නිකන් zombieලා කෑ ගහනවා. ඒ වගේම කුරුල්ලෝ කෑ ගහන, කපුටෝ කෑ ගහනවා ටිකක් සැර විදිහට. ඊට පස්සේ මෙයා එතන තියෙන ෆොටෝස් වලට ඔක්කොම වෙඩි තිබ්බට පස්සේ එයාට zombieලා කෑ ගහන එක එකපාරම නැති වෙනවා. ඊට පස්සේ Sasha කරන්නේ එතන තියෙන එයා ටාගට් එක ප්‍රැක්ටිස් කරන්න තියපු කොටේ උඩ ලං වෙලා ඇවිල්ලා වාඩි වෙලා ඉඳගෙන යා කියනවා මාව ඇවිල්ලා අල්ලගනින්න කියලා. Sasha පොඩ්ඩක් මානසික මට්ටම එහෙට මෙහෙට වෙලා වගේ අපිට තේරෙන්නේ. මේලා අපිට වෙනවා රිකුයි, ඩැරිලුයි, කැරලුයි එළියට වෙලා කතා කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ දැන් මොකද මෙතන කොහොමද මෙතන කරගන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේ රික් කියනවා එයා මෙතන තියලා ගිය ගන්න එකක් නැති වෙලා තියෙන්නේ කියලා. කොහොමරි මේගොල්ලන්ට ප්‍රශ්නයක් කොහොමද ඒක නැති වුනේ කියලා. ඒ වගේම මේ වෙලාවේ මෙතනට zombie කෙනෙක් එනවා. Carol එයාට වෙඩි කිහිපයක් පල්ලෙහාට තියලා ඊළඟ එක ඔලුවට තියනවා. මේ කට්ටිය බලද්දී Carol කියනවා ඕගොල්ලෝ මාව එළියට එක්කන් ආවේ මට වෙඩි තියන්න උගන්වනවා කියලානේ. ඉතින් මම ගන් එකේ සම්පූර්ණ මැගසින් එකේ බුලට්ස් තියාගෙන ගියොත් ඒක එතන ප්‍රශ්නයක් වෙයි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මෙතනින් පිටත් වෙලා ආපහු ඇලෙක්සැන්ඩ්‍රියා ඇතුළට යන්න හදද්දී ඒගොල්ලෝ දකිනවා වැටිලා ඉන්න zombie කෙනෙක්ගේ නළලේ W කියලා සලකුණක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එයාගේ නළලේ W කියලා කොටලා තියෙනවා. ඊට පස්සේ රිකෝයි මිෂානුයි කතා කරගෙන ඉන්න ඒගොල්ලන්ට ඇයි මේ පොලිසිය රාජකාරී කරන්න ඩියානා දුන්නේ කියලා. මේ ලකෝමාරි මේගොල්ලෝ කියනවා මෙතන අපි ඒගොල්ලෝ අතර ප්‍රශ්නේ නැති කරන්නද නැත්නම් අපිලව වැඩ ගන්නද මේගොල්ලන්ට මොකක්වත් තාම හරියට තේරෙන්නේ නැහැ. හැබැයි මිෂාන් කියනවා ඩියාන් ස්මාර්ට් ගෑනු කෙනෙක් කියලා. දැරිල් එළි ඇවිදවිද්දී එයාට අඩිසද්දයක් ඇහිලා එයා එයාගේ දුන්න දික් කරලා කියනවා එළියට එන්න කියලා. මේ වෙලාවේ Aaron අද්දෙක උස්සන් එනවා. එයා ඇවිල්ලා අහනවා ඔයාට කියන්න පුළුවන්ද වෝක කෙනෙක් ඇවිදින විදියයි මිනිස්සෙක් ඇවිදින විදියයි වෙනසෙන් කවුද කියලා. ඒ වගේ මේ අහනවා Daryl ගෙන් ඔයාට හොඳ මිනිස්සයයි නරක මිනිස්සයයි අඳුර ගන්න පුළුවන්ද කියලාත්. ඒ වගේ මේ Aaron මේ වෙලාවේ අහනවා ඔයා යන දිහාට මට ඔයත් එක්ක එන්න පුළුවන්ද කියලා. කොහොමද Daryl කියනවා ඉක්මනට එන්න ඒ වගේම සද්ද නැතුව එන්න කියලා. රිකෝයි මිෂානෝයි මැගි මේ වෙලාවේ අපේ නගරේ නායිකාව ඩියන් එක කතා කරගෙන ඉන්න ඔයා කියනවා ඕගොල්ලෝ ළමයි බලා ගන්න වැට බලා ගන්න ප්‍රශ්නයක් වුණොත් ඒකට මැදිහත් වෙන්න ඕන පොලිස් වැඩක් හරියට කරන්න කියලා. ඒ වගේම ඩියන් කියනවා ගමේ නගරින් ඔක්කොම ටික ඕගොල්ලෝ කියන එක අහයි කියලා. මොකද ඩියන් මේ විදිහට ඒගොල්ලන්ට අණ කරලා තියෙන්නේ කියලා එයා කියන්නේ. ඒ වගේම මේ වෙලාවේ ඩියන් කියනවා කවදා හරි අපේ නගරෙන් හැදෙන අලුත් නගරවලට රජයක් තියෙයි ඒ හින්දා මට මැගිගේ උදව්වත් ඕනි කියලා. ඒ වගේම අපේ හැදෙන අලුත් සිටිවල පොලිස් ඩිපාර්ට්මන්ට් එක ඔය දෙන්නගෙන් තමයි පටන් ගත්තේ කියලා ඩියානා කියනවා. ඒ වගේම එයා කියනවා මම ඉස්සරහට මෙතන ලොකු හොඳ කොමියුනිටි එකක් දකිනවා. වාණිජ කර්මාන්ත තියෙන ලස්සන සිවිලයිසේෂන් එකක් තියෙන හොඳ තැනක් මම හීනයක් දකිනවා කියලා. ඒ වගේම එයා කියනවා සමහර විට මෙතන ඉන්නේ අශ්‍යයෝයි කරත්තයි වෙන්න පුළුවන්. හැබැයි අපිට මේක කරන්න පුළුවන් කියලා. ඒ වගේම අහනවා මේක මේ කට්ටියගෙන් හීනයක් වෙයිද මේක කරන්න පුළුවන් දෙයක් වෙයිද කියලා. මේ කට්ටියම එකඟ වෙනවා මේක කරන්න පුළුවන් වෙයි කියලා. එක් මේ වෙලාවේ ඩියාන් එක්කන් ගිහිල්ලා පෙන්නනවා එයාගොල්ලන්ගේ තියෙන වැටවල්. එයා කියනවා මට හැම වෙලාවෙම මේ වැටවල් වලට මුර දාන්න ඕනේ. වෝකර්ස්ලයිද හිල් වලින් එයිද කියන එක විතරක් නෙමෙයි කාට හරි මේ වැට උඩින් ඇතුළට පයින්න පුළුවන්ද කියන එක ගැන. ඒ වගේම රික් කියනවා ඇත්තම තර්ජනය තියෙන්නේ මිනිස්සුන්ගෙන් තමයි කියලා. වගේම ඩියන් කියනවා මේ වෙලාවේ රික් මට තේරෙනවා ඔයා කියන එක ඔයා කියන්නේ ඇතුළේ ඇයට ආයුධ පාවිච්චි කරන්න ආයුධ ළඟ තියාගන්න දෙන්න කියලා. හැබැයි ඒක කරන්න බැහැ රික් කියලා ඩියන් කියනවා. කොහොමද වෙලා මෙතන Sasha ඇවිල්ලා කියනවා ඩියන්ට එයාට වොලන්ටියර් කෙනෙක් වෙන්න ඕනි කියලා. එතන තියෙන ටව එකේ බලාගෙන ආරක්ෂා කරන කෙනෙක් විදිහට. කොහොම හරි මේ වෙලාව ඩියන් කියනවා ඒ ටව එකේ කවුරුත් නැහැ කියලා. මේ වෙලාවේ රිකොයි මිෂෝනුයි කියනවා අපි එතන ඉන්නවනේ දැක්කනේ කට්ටිය කියලා. හැබැයි වෙලා ඩියන් කියන එතනයාගේ ස්පෙන්සර් කියන පුතා එතෙන්ට වෙලා බොරු ගන්න එකක් තියාගෙන වෙලාවකට ඉන්නවා කියලා. එයා කියනවා ලොක්ටාව එකේ කවුරුත් ඉන්න උමනාවක් නැහැ කියලා. හැබැයි ඩැරිලුයි මිෂෝනුයි තරයේ කියනවා එතන කවුරු හරි ඉන්න ඕනේ කියලා. මොකද ඒගොල්ලන්ට කවුරු හරි මේ ඇතුළට ආවොත් හොයාගන්න විදිහක් නැති වෙන හින්දා, කලින් දැනගන්න විදිහක් නැති වෙන හින්දා. ඒ වගේම මේ වෙලාවේ මේගොල්ලෝ කතා වෙනවා එතෙන්ට එක්කෙනෙක් දාන්න ඕනේ කියලා. ශාෂා කියනවා එයාට ගන්න පුළුවන් තරම් shift එයා ගන්නම් කියලා. මෙලේ ඩියන් අහනවා ඇයි කියලා. මැගී කියනවා ශාෂා කියන්නේ අපේ හොඳම වෙඩික්කරුවෙක් කියලා. මේ වෙලාවේ ඩියන් කියනවා මම අද ඉඳලා ස්පෙන්සර් එතන දාන්නම් කියලා. ඒ වගේම ඔයාව මම ප්‍රයිමරි ලුකවුට් කෙනෙක් විදිහට තියාගන්නම් කියලා. ඒ වගේම ඩියන් කියනවා මට ඒකට උදව්වක් ඕනේ ඔයාගෙන් කියලා. එයා කියනවා අද මම වෙල්කම් පාටි එකක් දාලා තියෙනවා ඕගොල්ලන්ව වෙල්කම් කරන්න මගේ ගෙදර. ඔයා අනිවාර්යෙන් ඒකට එන්න ඕනේ කියලා. මිෂෝන් අහනවා මේ වෙලාවේ ඇයි කියලා. ඩියන් කියනවා අද රැට එන්න ඊට පස්සේ අපි එතන කන බොන ගමන් කතා කරමු කියලා. අපිට පෙන්නවා කැරොල් ඒ කමියුනිටි එකේ ඉන්න ගෑනු කට්ටියක් එක්ක කතා කර ඉන්නවා. එයා දැන් ඒගොල්ලොන්ගේ නිකන් හොඳ යාළුවෙක් කියලා කෑම ගැන කතා කරනවා. ඊට පස්සේ එයා මෙතනින් රික් කෙනා දැකලා රික්ව හම්බෙන්න යනවා. මේ වෙලාවේ කොහොම හරි කරවල ඇවිල්ලා කතා කරන්නේ ඒගොල්ලෝ ආයුධ දිනනට ගිහිල්ලා ආයුධ කිහිපයක් ගන්න එකක් ගැන රික් එක්ක. රික් කියනවා අද රැය තියෙන පාටි එක වෙලාවේ මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. එයා කියනවා එයා එන්නම් කියලා. හැබැයි කැරොල් කියනවා ඔයාව කට්ටිය හොයයි කියලා. ඒ වගේම ඩැරිල් ලෙවන්න බෑ කියලා කියනවා. මොකද ඩැරිල් ගැන හැම වෙලාවෙම ඩියන් ඇහ ගහගෙන ඉන්නේ කියලා. කැරොල් කියනවා මට මෙතෙන් ඩාපුවකින් ලොකුම දකු දෙයක් ආයේ වුණා කියලා. ආයෙත් මට කාටවත් පේන්නේ නැති චරිතයක් විදියට ඉන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ ආයුධ ගන්න යන්න හිතාගෙන ඉන්නේ අද රැට කැරොල්. මෙලා ඒරොනුයි දැරිලුයි එළි ආයුධගෙන යද්දී ඒගොල්ලෝ දකිනවා ඈතින් අශ්වයෙක් ඉන්නවා. මෙලා ඒරොන් කියනවා මම මෙයාව අල්ලගන්න ගොඩක් දවස් උත්සාහ කරා අපේ ඇතුළට ගෙනියන්න. හැබැයි බැරි වුණා කියලා. ඒ වගේම ඒරොන් කියන යාට නම දාලා තියෙන්නේ මේගොල්ලෝ බටන් කියලා. මේ වෙලාවේ ඩැරිල් හිමීට ලණුවක් අරන් යනවා මේ අශ්වයාව අල්ලගන්න. එයා කියනවා ඔයා කලින් කාගේ හරි අශ්වයෙක් වෙලා හිටියා නේද? කාට හරි අයිති වෙලා හිටියා නේද? දැන් ඔයා ඔයාගම වෙලා දැන් මාත් එක්ක යමු කියලා. කොහොම හරි මේ වෙලාවෙම මෙතෙන්ට zombieලා ටිකක් එනවා. අශ්වයා බය වෙලා දුවනවා. එරණුයි, ඩැරිලුයි එන zombieලා ටික මරලා දානවා. මේ අතරතුර අපිට පෙන්නනවා කැරොල් ගිහිල්ලා ඔලිවියාගෙන් කේක් හදන්න, එක එක කෑම හදන්න. එතන ඒගොල්ලන්ගේ ස්ටෝර් කරලා තියෙන තැනින් ඕන ටික ඉල්ලනවා. මේ වෙලාවේ මෙතෙන්ට එනවා තව දෙන්නෙක්. ඒගොල්ලෝ එන්නේ ඔලිවියාගෙන් ඒගොල්ලන්ගේ තුවක්කු චෙක් අවුට් කරගන්න. මේ වෙලාවේ කැරොල් හැසිරෙන්නේ ආහාරයට තුවක්කුවෙන් වෙඩි තියන්න දන්නේ නැති ඒ වගේ කෙනෙක් විදියට. මෙතන එන එක්කෙනෙක් ටෝබින් කියලා. එයා කියනවා ඕන්නම් කැරොල්ට එයා තුවක්කුව පාවිච්චි කරන විදිය උගන්වන්නම් කියලා. කොහොම හරි කැරොල් මේ වෙලාවේ ආයුධ දිනනට ඇවිල්ලා එයා බලනවා වටපිට ඒ වගේ මේගොල්ලන්ට ආයුධ ගන්න පුළුවන් මොනවාද ජනේලයක් ඒ වගේ තැනක් තියෙන්නේ කියලා. ඒ වෙලාවේ කොහොම හරි කැරොල් එළියට යද්දී එතන තියෙන ජනේලයක ලොක් එක ඕපන් කරලා යන්නේ. දැරිලුයි, ඒරොනුයි ඇවිදගෙන යනවා අර අශ්වයා හොයාගෙන. මේ වෙලාවේ ඒරොන් අහනවා දැරිල්ගෙන් ඔයා අශ්වය පදිනවද කියලා. ඩැරිල් කියනවා මම පදින්නේ බයික්ස් කියලා. ඒරොන් මේ වෙලාවේ කී යනවා ඩැරිල්ට මිනිස්සු බය වුණාම මෝඩ දේවල් කරනවා කියලා. ඒකට හේතුව කියලා එයා කියන්නේ බය වෙද්දී මිනිසුන්ගේ මොලේ හැකිලෙනවා කියලා. කොහොම හරි ඒරොන් කියනවා අපි පිටස්තරය වගේ හැංගෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යද්දී ඒක ටික ටික අඩු වෙලා යයි කියලා. ඒ වගේ ඒරොන් කියනවා අද ඔයා පුළුවන් නම් රැට ඩියන්ගේ පාටි එකට එන්න කියලා. ඩැරිල් මේ වෙලාවේ කියනවා මට කාටවත් යමක් ඔප්පු කරන්න ඕමනා නැහැ. ඒ වගේම මම දැකලා තියෙනවා මිනිස්සු එක එක જાතියේ. ඒ හින්දා මම මේ වෙද්දි කාටවත් බයත් නැහැ කියලා. කොහොම හරි හවස් වෙද්දී රිකුයි, කැරොලුයි, කාලොයි, පුංචි ජූඩිතුයි ඔක්කොම එනවා මේ පාටි එක තියෙන ඩයන්ගේ ගෙදරට. කොහොම හරි මේ වෙලාවේ ඩයන් ඇවිල්ලා ජූඩිත් කියනවා මට ඔයා ගැන ඊර්ෂ්‍යයි කියලා. රික් අහනවා මොකද කියලා. එයා කියනවා මෙයා තමා මේ අපි හදන කමියුනිටි එකේ හොඳම තැන බලන්න ඉන්න අනාගත එක්කෙනා කියලා. රොසිටයි ඒබ්‍රහමනුත් එනවා දෙන්න ලස්සනට ඇඳගෙන ඉන්නේ. මේ වෙලාවේ ඩියන් එයාගේ හස්බන්ඩ් අඳුල්ලා දෙනවා රික්ට. රෙජ් මේ වෙලාවේ කියනවා හඳුනා ගැනීම සතුටක්. ඔයා මාර අමුතු ඒ වගේම පුදුම මිනිස්සෙක් කියලා. රික් අහනවා ඇයි කියලා. රෙජ් කියනවා මම ඔක්කොම ටේප්ස් ටික බැලුවා. ඒ වගේම කට්ටිය ඔයා ගැන කියලා තියෙන දේවල්, ඒ වගේම යාළුව වෙනින් ඔයා කරලා තියෙන දේවල් හරිම පුදුමයි කියලා. මේ වෙලාවේ රික් අහනවා රෙජ්ගෙන් ඔයාද මේ එළිය තියෙන තාප්පේ වැට හැදුවේ කියලා. එයා කියනවා ඔව් මම තමයි හැදුවේ. හැබැයි ඒක තාප්පයක් විතරයි කියලා. ඒ වගේ මෙයා කියනවා ඒ තාප්පේ හදාගෙන යද්දී ජීවිත 14ක් අපිට නැති වුණා කියලා. ඩියන් මේ වෙලාවේ කියනවා දැන් අපි ආරක්ෂිතයි. ඒ හින්දා කැපකිරීම කමක් නැහැ කියලා. ඒ වගේම රෙජ් කියනවා ඔයා මෙතන ඉන්න ගැන මට සතුටුයි. වීදුරුවක් අරන් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න කියලා. ඒ වෙලාවේ රික් කියනවා නෑ මට ඕනේ නැහැ කියලා. හැබැයි රෙජ් කියනවා ගන්න දැන් ඔයා ආරක්ෂිතයි කියලා. ඒ වගේම රික් දකිනවා ජෙසි එයාගේ බබාලා දෙන්නයි හස්බන්ඩ් එක්ක මෙතෙන්ට එනවා. මේ අතරතුර ඒරොනුයි ඩැරිලුයි අර අශ්වයා හොයාගෙන කැලේ ඇතුලේ තව යනවා. ඩැරිලුයි එරෝනුයි මේ යන්නේ අශ්වයා පස්සේ කොහොම හරි මේ වෙලාවේ zombieලත් අශ්වයාගේ පස්සෙන් යනවා. ඩැරිල් ටක් ගාලා මේ zombie ටික මරාගෙන ඉස්සරහට දුවනවා අනිත් පැත්තෙන් එරොන්ට එන්න කියලා. එරොන්න මේ වෙලාවේ zombie කෙනෙක් කකුලෙන් අල්ල ගන්නවා බිම ඉන්න. කොහොම හරි ඩැරිල් ඇවිල්ලා උදව් කරනවා එරොන්ට ඒගොල්ලන්ගෙන් බේරෙන්න. ඩැරිල්ලා යද්දි පරක්කු වැඩි zombieලා වගේක් අශ්වයා වෙරළගෙන එයාව මරාගෙන කන්න පටන් අරන්. ඊපස්සේ මේ දෙන්න ගිහිල්ලා අශ්වයා කකා හිටපු zombieලා ටිකව මරලා දානවා. ඒ වගේම දැන් අශ්වයා විඳවනවා. එහෙන්දා ඩැරිල් කියනවා එරොන්ට අශ්වයාව වෙඩි තියන්න කියලා. මෙලා එරොන් කියනවා අපි අල්ලන්න හැම වෙලාවෙම මේ අශ්වයා දුහලා ගියා කියලා. ඩැරිල් කියනවා අපි උත්සාහ කරේ මෙයාට උදව් කරන්න දැන් අපිට බැරි වුණා අපි යමු කියලා. නෝවා මේ වෙලාවේ පාටි එකේ පැත්තකටලා ඉන්නවා දැන් රෑ වෙලා. ඒ වගේ මැගී ග්ලෙනුයි ඇවිල්ලා අහනවා මොකද පැත්තකටලා ඉන්නේ කියලා නෝවා කියනවා මේ වගේ දේවල් වලට මං එච්චර කැමැත්තක් නැහැ කියලා. නෝවා යන්න හදද්දි මැගී කියනවා යන්න එපා දැන් ඔය අපිත් එක්ක ඉන්නේ අපි ෆැමිලි එකක් අපි එකට ඉන්න ඕනේ කියලා. මේ අතරතුර අපිට පේනවා ඩැරිල් දුර ඉඳලා මේ පාටි එක දිහා බලාගෙන ඉන්නවා හැබැයි ආ එකට යන්නේ නැහැ. ඊට පස්සේ අපිටත් වෙලා යද්දී එරොන් එයා ගෙදර ඉඳලා ඩැරිල්ට කතා කරනවා. ඩැරිල් අහනවා ඔයා පාටි එකට ගියේ නැද්ද කියලා. එයා කියනවා එරික්ගේ කකුලේ අමාරු නිසා අපි ගෙදර නැවතුණා කියලා. ඒ වගේම මේ වෙලාවේ එරොන් කතා කරනවා ඩැරිල්ට එන්න කියලා ඒගොල්ලන්ගේ ගෙදරට. ඒගොල්ලෝ ස්පැගටි හදලා තියනවා කන්න. මේ වෙලාවේ මෙතෙන්ට එනවා අර ගබඩාවේ හිමිකාරිය ඒක බලා ගන්න කෙනා. කැරල් කියනවා දැන් එයාත් මෙතන ඉන්නවා. දැන් මම යන්නම්. මාව කාටවත් ගියා කියලා නොටිස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ වෙලාවේ ජෙසි අඳුනලා දෙනවා රික්ට එයාගේ හස්බන්ඩ්ව. එයාගේ හස්බන්ඩ්ගේ නම පීට්. ඒ වගේම එයා කියනවා රික්ට ඔයාට පුළුවන් වෙලාවක මගේ ඔෆිස් එකට ඉන්න ඔයාව චෙක් කරලා බලන්න කියලා. රික් නිකන් පුදුමෙන් වගේ බලද්දී ආ කියනවා මට කියන්න අමතකුණා මම තමයි මේ කමියුනිටි එකේ ડોක්ටර් කියලා. ජෙසිගේ හස්බන්ඩ් තමයි ડોක්ටර්. පීට් යනවා රික්ගේ ග්ලාස් එකක් අරන් මන් තව ඩ්‍රින්ක් එකක් අරන් එන්නම් කියලා. මේ වෙලාවේ ජෙසි රික්වි කතා කරගෙන ඉන්නවා. ජෙසි කියනවා මෙතන බලන්න මෙතන ඉන්නේ එක එක බෑග්ග්‍රවුන්ඩ්ස් වල එක එක විදිහේ මිනිස්සු. ඒ වගේම මේගොල්ලෝ මේ වගේ ප්‍රශ්නයක් වුණ නැත්නම් කවදාවත් හම්බෙන්නෙත් නැහැ. හැබැයි දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සගයන්ගේ යාළුවන්ගේ ජීවිතවල කොටස් වෙලා කියලා. ඒ වගේම ජෙසි කියනවා මම කියන්න හදන්නේ අපි සමහර විට අපේ ජීවිතේ ගොඩක් දේවල් අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් අපිට ඒවට හරියන්න හරි තව මොනවා හරි දේවල් හරි අපිට ලැබෙනවා කියලා. ඒ වගේම එයා කියනවා සමහර විට ඒක අපිට තිබුණ තරම් දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒකත් අපිට වැදගත් දෙයක් කියලා. ඒ වෙලාවේ රික් වටපිට බලද්දී දකිනවා කාලෝ එයාගේ යාළුවෝ ටික hina වෙවි කතා කරගෙන ඉන්නවා. රික්ට තේරෙනවා ජෙසි කියන එකේ තේරුමක් තියෙනවා කියලා. මේ වෙලාවේ ජෙසිගේ පොඩි පුතා මෙතෙන්ට එනවා. එයා කියනවා කුකී ඉවර වෙලා කියලා. රික් මේ වෙලාවේ එයාට කියනවා කුකී හදන කෙනෙක් මං හොඳ එක්කෙනෙක්ව දන්නවා. මං එයා වෙලාවක ඔයාට මීට් කරලා දෙන්නම් කියලා. ඒ වගේම මේ පුතා එයා ළඟ තියෙන පොඩි ස්ටැම්ප් තියෙන එකකින් රික්ගේ අතට ස්ටැම්ප් එකකුත් තියෙනවා. ඒක ඒ අකුර තියෙන්නේ මෙතන ඇලෙක්සැන්ඩ්‍රියා හින්දා ඒක ඒ ගැන කියන එකක් වෙන්න පුළුවන්. ඒ පුංචි පුතාගේ නම සෑම්. සාෂා කොහොම හරි මේ වෙලාවේ ලස්සන ඇඳුමක් දාගෙන පාටි එකට එනවා. එයාව පිළිගන්නේ ස්පෙන්සර් ඩියානාගේ අනිත් පුතා. සාෂා එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා කරන්න හදන හැබැයි සාෂා ඉන්නේ වෙනම මයින්ඩ් සෙට් එකක. එක්ස්කියුස් කරලා එතනින් පිටත් වෙලා යනවා. මේ අතරතුර ඩැරිල් ගිහිල්ලා හොඳට කෑම කනවා ඒරොන්ලයි එරිකුයි එක්ක. ඊට පස්සේ ඒරොන් එක්කන් යනවා ඩැරිල්ව එයාගේ වර්ක්ෂොප් එකට. ඒකේ තියෙනවා බයික් පාර්ට්ස් ගෙනල්ලා ඒ වගේම එයා බයික් එකක් බිල්ඩ් කර ඉන්නේ කියලා ඩැරිල්ට කියනවා. ඒ වගේම ඒරොන් කියනවා ඩයන්ට මම ඔයාට ජොබ් එකක් වැඩක් දෙන්න එපා කිව්වේ මගේ ළඟ ඔයාට ජොබ් එකක් තියෙන නිසා කියලා. එයා කියනවා ඩැරිල්ට ඔයා මගේ ඊළඟ මිනිස්සු හොයන රික්‍රූටර් වෙන්න කියලා. ඒ කියන්නේ ඒරොන් කරපු වැඩේ ඩැරිල්ට කරන්න කියලා කියන්නේ එයා ඇවිදලා බලලා හොඳ මිනිස්සු හොයාගෙන මෙතෙන්ට ගේන්න කියලා. වගේම ඒරොන් කියනවා මම ඔයාව මේ වැඩේට තේරුම් ගන්න ලොකුම හේතුව තමයි ඔයාට කියන්න පුළුවන් හොඳ මිනිහා කවුද නරක මිනිහා කවුද කියලා මේ මිනිස්සු දිහා බලලා ආශ්‍රය කරලා කියලා. ඒ වගේම ඩැරිල් මේ වෙලාවේ කියනවා මට වෙන කරන්න දෙයක්වත් නැහැ. බොහොම ස්තුතියි කියලා. ඒබ්‍රහම් ඇවිල්ලා කතා කරගෙන ඉන්නවා මිෂෝන් එක්ක මේ පාටිය වෙලාවේ. මිෂෝන් කඩුවක් හැඩේ තියෙන එතන තියෙන පොඩි ප්ලාස්ටික් පින් එකක් දිහා බලන් ඉන්නේ. ඒකෙන් තමයි ඒගොල්ලෝ එතන තියෙන එක එක දේවල් පොටෑටෝස් කකා හිටියේ. කොහොම හරි මේ වෙලාවේ ඒබ්‍රහම් කියනවා ආයෙ ඔයාට ඕක පාවිච්චි කරන්න වෙන්නේ නැති වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. මේ අතරතුර කැරොල් අරයා කලින් ඇරලා ගිය ජනේලෙන් ආයුධ තියෙන තැනට පයින්නෝ. මුලින්ම එයා කරන්නේ එතන තියෙන ෆ්‍රිජ් එක කරලා චොකලට් බාර් එකක් ගන්න එක. ඊට පස්සේ එයා ආයුධ ටිකක් එකතු කරගන්නවා එයාගේ බෑග් එකකට. මේ වෙලාවේ කොහොම හරි ජෙසිගේ පුංචි පුතා සෑමුත් මෙතෙන්ට එනවා. කැරොල් අහනවා ඔයා මොකද මෙතෙන්ට ආවේ කියලා. එයා කියනවා මම ඔයාව ෆලෝ කරා ඔයාගෙන් කුකීස් ඉල්ලගන්න කියලා. හැබැයි ඔයා ආවේ මෙතෙන්ට කියලා කියනවා. ඒ වගේම කැරොල් මේ වෙලාවේ කියනවා මම ඔයාට කුකීස් අලුත් ගොඩක් හදලා දෙන්නම්. හැබැයි ඔයාට රහසක් තියාගන්න වෙනවා. මම මෙතෙන්ට ආපු එක කාටවත් කියන්න එපා කියලා. හැබැයි සෑම් කියනවා මම අම්මට හැමදේම කියනවා. ඒ හින්දා මට අම්මට කියන්න වෙනවා කියලා. ඊට පස්සේ හිමීට කැරොල් මේ ළමයාට ලඟ වෙන ගමන් කියනවා ඔයාගේ අම්මටවත් කියන්න බෑ. හැබැයි ඔයා කිව්වොත් ඔයා උදේට නැගිටිද්දී ඔයාගේ ඇඳේ නෙවෙයි ඉන්නේ කියලා. ළමයා හන කොහෙද කියලා ඒ වෙලාවේ කැරොල් කියනවා එයා ඉන්නේ මේ තාප්පෙන් එහා පැත්තේ කියලා. එයා හදන්නේ ළමයාව බය කරන්න. ඒ වගේම තාප්පෙන් ගොඩක් දුර ගහකට බැඳලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඒ වගේම කැරොල් එයා බය කරනවා. එයා කොච්චර කෑ ගැහුවත් කාටවත් ඇහෙන එකක් නැහැ. කවුරුත් එයාට උදව් කරන්න එන්නෙත් නැහැ කියලා. ඒ වගේම බය කරනවා තවත් අර zombie ලැවිලා ඔයාව කයි ඔයාට පණ තියෙද්දිම ඔයාට ඒ කණ එකේ වේදනාව දැනෙන්න කියලා. ඒ වගේම කැරොල් කියනවා එහෙම නැත්තම් ඔයාට පුළුවන් මට පොරොන්දු වෙන්න මේක කාටවත් කියන්නේ නැහැ කියලා. එතකොට ඒ මුකුත්ම වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට කුකීසුත් ලැබෙනවා කියලා. ජෙසී ජූඩිත් වරන් එනවා. ඒ ඇවිල්ලා රික්ට දෙනවා. ජෙසී කියනවා කාලෙකින් මං පුංචි බබෙක්ව වඩාගත්තා කියලා. මේ වෙලාවේ ජූඩිත්ව ගන්න ගමන් රික් ජෙසීට කිස් එකකුත් දෙනවා. ඩියන් ඇවිල්ලා පැත්තකට කරලා ඉන්න ශාෂා පොඩ්ඩක් ඇතුළට ගෙනියනවා එයාත් එක්ක කතා කරන්න කට්ටිය ඉන්නවා කියලා. මේ වෙලාවේ ශාෂා වටපිට බලද්දී මෙතන ඉන්න ගැහණු කට්ටිය එක එක දේවල් කතා කර කර ඉන්නවා ශාෂාට ඒක නිකන් හිසර දෙයක් වගේ. මේ වෙලාවේ කොහොම හරි ශාෂාට එයාගේ අයියා ඒ වගේම බෙත් මේ කට්ටියව මතක් වෙනවා. එකපාරම එතන ඉන්න ගෑනු කෙනෙක් ඇවිල්ලා ශාෂාගෙන් අහනවා මම ඔයාට කැමති කෑමක් කියන්න හදලා දෙන්නම්. ඒ වගේම මට බයයි මං ඔයා අකමැති කෑමක් හදයි කියලා. එයා අලුතෙන් එන අයට හැමෝටම කෑම හදලා දෙනවා කියලා කියන්නේ. මේ වෙලාවේ ශාෂා කියනවා උඹ බය කෑම එක වරදී කෑම එක හරියන්නේ නැති වෙන එකටද කියලා. ඊට පස්සේ ශාෂාට තේරෙනවා එයා කෑ ගැහුවේ මෙතන හේතුවක් නැතුව කියලා. එයා මෙතනින් පිටත් වෙලා යනවා. ඊළඟ දවසේ ඩියන් ශාෂාට තුවක්කුවයි බුලට්ස් විදිලා කියනවා ඔය ඇයි අර විදියට හැසිරුනේ කියලා. එයා කියනවා මෙතන කියන කිසිම දෙයක් මේ දේවල් ඇත්ත නෙවෙයි කියලා. ඩියන් කියනවා ඔයාගේ ඔළුවේ මනස්ගතයක් තියෙන්නේ ඕක හදාගන්න කියලා. ඊට පස්සේ එයා දොර ඇරලා එයාට යන්න දෙනවා. ශාෂා තමයි දැන් මෙතන පෙරමීටර් එක මේ වටේ ආරක්ෂා කරන්නේ. මේ අතරතර කැරොල් එළියට ගිහිල්ලා රික්ටයි ඩැරිල්ටයි යාගත්තු ගන්ස් දෙනවා. ඩැරිල් කියනවා මට ගන්න එකක් එපා කියලා රික් එකක් ගන්නවා. ඒ වගේම මිෂෝන් එයාගේ කඩුව එයාගේ ගෙදර ඇන දෙකක් ගහලා ලස්සනට බිත්තියේ තියෙනවා. ඒබ්‍රහම් කිව්වා වගේ එයා හිතනවා එයාට ආයේ මේ කඩුව පාවිච්චි කරන්න ඕනේ නැති වෙයි කියලා. රිකෝයි ඩැරිලෝයි කැරොලෝයි ආපහු එනවා. රික් එද්දී ජෙසී යාගේ හස්බන්ඩ් මෙතනින් යනවා. ජෙසී එයාට හලෝ කියාගෙන යන්නේ. මේ වෙලාවේ රික් ඇවිදගෙන යද්දී යාට සද්දයක් ඇහෙනවා. එයා ගිහිල්ලා තාප්පේ ළඟට ගිහිල්ලා කන තියලා බලනවා. මේ වෙලාවේ zombie කෙනෙක් ඉන්නවා තාප්පෙන් එහා පැත්තේ. රික් ඔළුව තියාගෙන අහගෙන ඉන්නවා. හරියට පරණ යාළුවෙක් හම්බුණා වගේ. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් Home Television සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න. වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. ජය වේවා.